තෙරුවන් සරණයි. ප්‍රශ්නේ අහලා තියෙන්නේ කොහොමද ධර්මයේ වර්ගලෙස කවවර චෛනහන්සලා පිරිසක් හෝ කෙනෙක් අර්ථකථනය කරනවා නම් ඒකට ගිහිය වශයෙන් පිළිපදින්න ඕනේ කොහොමද කියන එක. ඒකට හොඳ අවවාදයක් බුදුරජාණන් වහන්සේ දීලා තිනවා කෝසම්බක්ඛන්දකේදී. අර කෝසම්බිනවර කොසබෑනවර ප්‍රශ්නයක් ආවනේ ධර්මවාදී විනයවාදී ආයතර, ඒ කියන්නේ ධර්මදර අය විනයදර අයතර. ඒක කට්ටියක් වැරදි අදහසකට කට්ටියක් හරි අදහසකට කියනවා. එතකොට ඒ පිරිස පස්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනකොට ලොකු ප්‍රශ්නයක් වෙලා ස්වාමීන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක උපාසිකා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ඇහුවා කොහොමද මේ කට්ටියට පිළිපදින්නේ කියලා. මේ දෙගොල්ලම අතර හිටියා හරියට ධර්මයේ කියන අය සහ පොඩ්ඩක් කරුණක් වැරදියට අල්ලගෙන හිටපු පිරිස. එතකොට බුදුරජාණන් වහන්සේ ගිහි පිරිසට දීපු අවවාදය තමයි මේ දෙගොල්ලන්ටම දන් දෙන්න. දෙගොල්ලන්ටම ගරු කරන්න. දෙගොල්ලන්ගෙම ධර්මය ශ්‍රවණය කරන්න. කරලා යමකගේ ධර්මයේ නිවැරදි නම් ඒ ධර්මය Taman ගිහිතට අරගෙන පිළිපදින්න රුචිකෙන. ඒ කියන්නේ මේ කට්ටියට දන් දෙන්න එපා, ඒ කට්ටියට පහර ගහන්න, විචනය කරන්න කියන ප්‍රකාශනය කියලා නැහැ ඒක. ඉතින් කියලා තියෙන්නේ මේ සාකච්ඡාවක් කරගන්න බෑ කියන අදහස නෙවෙයි. ඒ විසුහන්සේලාගේ සීලාදී ගුණ ධර්ම හොඳින් තියෙන නිසා, විනය පරාජිකාවන ආරක්ෂා වෙලා තියෙන නිසා මේ භික්ෂුන් වහන්සේලාට දන් දීම, ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලාගෙන් බණ ඇසීම කියන එක කරන්නට ඕනේ. උපාසකයන් සහ උපාසිකාවන් දෙගොල්ලන්ට, ඒ කියන්නේ විසාකාව සහ අනාත්පිණ්ඩික සිටුවරයන් දෙන්නම ඇවිල්ලා ඒක අහනකොට දීපු අවවාදය තමයි ඒක. භික්ෂුණී මහන්සියලාට දෙන්නේ ඒ දෙපිරිස වෙතම දෙපිරිසගෙන්ම බණ අහන්න, යම් කේ ධර්මයේ නිවැරදි නම් ඒ ධර්මයේ පිළිထන්න. භික්ෂුණී අවවාදය ගන්න යනකොට මාසපතා මාසෙකට දෙවරක් ගන්න තියෙනවනේ භික්ෂුණී අවවාදේ. ඒකෙදි ධර්මවාදී පිළිසෙ විතරක් අවවාදේ ගන්න. භික්ෂුණී මහන්සියලාට කියලා තියෙන්නේ මේ ධර්මයේ ඒකට අතර අදහස් කිතු විමසලා යම්සේ ධර්මයේ පිළිထයිද එලෙසට ධර්මයේ ස්ථාවර වෙන්න කටයුතු කරන්න. එතකොට ඒකෙදි අදාළ විනය කර්ම තියෙනවා නම්, එහෙම නැත්නම් ඒ සාකච්ඡා තියෙනවා නම් ඒවා සිද්ධ කරලා ඒ වැරදි අය නිවැරදි කරන්න කියන එක තමයි මේ අදහස් කරන්නේ. ඒ නිසා කිටි පිළිතුරක් වශයෙන් දුන්නොත් ගිහියයි කියලා තියෙන්නේ දෙගොල්ලන්ටම ගරු කරන්න, දෙගොල්ලන්ගෙන්ම බණ අහන්න, දෙගොල්ලන්ටම දන් දෙන්න. හැබැයි ධර්මවාදී පිරිසගේ ධර්මය තමන්ට තේරෙනවා නම් මේ ධර්මය තමයි නිවැරදි කියලා ඒ ධර්මයේ පිළිපදින්න, ඒ ධර්මයේ ෘචි කරන්න. ඒක තමයි කෙටියෙන් උත්තරයක් ලෙස දෙන්නට තියෙන්නේ. ඒක තමයි.